ஐபோவான் හැම දිනාටම iTEC electronics සිංහල channel එකෙන් අපි අදගෙන ගන්නෙ මෙන්න මේ drain motor එක සම්බන්ධව. මේ drain motor එක pump එකක්. මේක එන්නේ බහුතරයක් එන්නේ වැඩිම අපිට හම් වෙන්නේ front loading washing machine වල. කියන්නේ පැත්තෙන් රෙදි දාන washing machine වල තමයි ගොඩක් අපිට හම් වෙන්නේ. ඒ වගේම සමහර top loading washing machine වලත් මේක බලා ගන්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි සාමාන්‍ය top loading washing machine එකක නම් වතුර ගලා යamak විතරයි සිද්ධ වෙන්නේ. දැන් මේ machine මේ motor එක ආපු washing machine එකක නම් එහෙම ගලා යamak සිද්ධ වෙන්නේ නැහැ. Pump කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම කියන්න ඕන මේ motor එකේ 230 motor වගේම වෙනත් voltage වලිනුත් motors ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ voltage කොතනද ගහලා තියෙන්නේ මෙන්න වගේ badge එකක් ගහලා තිනවා. මේ badge එකේ ගහලා තිනවා මේකේ voltage වැඩ කරන voltage එක. මේක 220 වලින් වැඩ කරන 240 වෙනකන් වැඩ කරන 50 hertz කියන motor එකක්. ඒ කියන්නේ මේක සාමාන්‍ය ලංකාවේ 230 විදුලියත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් motor එකක්. මේකේ වෙනත් motor වර්ග ගන්න තිනවා. ඒ වායේ මේ හැඩේ වෙනස් වෙනවා. හැඩේ කියන්නේ මේ විදියට තනි coil එකක් එක්ක මේ වගේ coil මේ හැඩේ තියෙනවා නම් මේක අනිවාර්යෙන්ම AC current එකකින් වැඩ කරන motor එකක් වෙනවා. ඔයාලා සමහර motor වලට 110 voltage වලින් වැඩ කරන motor තියෙන නිසා voltage දෙන්න කලින් ඔයාලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න 220 voltage එක support කරන්න පුළුවන්ද කියලා. අපි බලමු මුලින්ම මේ motor එක start කරලා check කරගන්න කොහමද කියලා දැනගන්නත් ඕනනේ ඔයාලා. Right. මම 230 සම්බන්ධ කරන්න හදන්නේ මේ motor එකට. Walter Mangitane pain in an hair. Motor catholic Vadagarama. Apicalabal and Balu motor mock the Mikatulante, Comedigala Tabibalamo. Right. No idea, Tama make it in. Then my motor galavan Hadane. Make a motor cotta venema, pump cotta venematino. Eva game a mitten Walter Balagan Pulwang, meet in a dust ekatuilatine, ekatuina, filter ekatin mitten. Make it the world may be the caracola, make a sudagar and a pulwang. මේ තියෙන්නේ මේක වල් සුද්ධ කරන්න තමයි අවිල්ල තියෙන්නේ එලියෙන් ගලවලා sorry මෙන්න මේ විදියට සුද්ධ කරගන්න පුළුවන් මේක ඇතුලේ තමයි dust එක තියෙන්නේ අර ඇතුලේ තියෙන plate එක තමයි ඔයාලට මේ කියන්නේ මේක impeller එක විදියට වැඩ කරන්නේ right මම මේක තද කරනවා මේකදී ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මෙන්න මේ විදියට තමයි මේ කොටස තියෙන්නේ මේක overrun එකක් තියෙනවා ඒකෙන් තමයි වතුර සීල් වෙන්නේ Again, make what to make cup picking or through Monharina, make a war in the command guarantee any or in the minimetina tini. Right, on a video to Tamai, motor of all the Balagan Pulang, metaning, may Lukubatin Tamai, Tabbeker, some band the Nakene, drum maker. සම්බන්ධ වෙලා වොෂින් මැෂින් එකේ ඩ්‍රම් එකට සම්බන්ධ වෙලා මේ ලොකු හෝස් එකෙන් ඇතුළට ගන්න වතුර ටික ඊට පස්සේ මේ පොඩි හෝස් එකෙන් මේකෙන් එළියට දානවා මේකෙදි විශේෂත්වයක් තියෙන්නේ මේ જાතියේ වොෂින් මැෂින් වල කියන්නේ මේ වගේ මෝටර එකක් තියෙන වොෂින් මැෂින් වල විශේෂත්වයක් තියෙනවා මැෂින් එකේ දැන් මේ මෝටර එක තියෙන යට ලෙවල් එකේනේ අන්ඩර්ග්‍රවුන්ඩ් කියන්නේ ග්‍රවුන්ඩ් ලෙවල් එකේ තියෙන්නේ එතකොට මේ මැෂින් මේ මෝටර එක තියෙන වොෂින් මැෂින් එකක විශේෂත්වයක් තියෙනවා මේ මැෂින් එකේ එලියට යන බටේ කියන්නේ මෙන්න මේකට සම්බන්ධ වෙලා තියෙන එලියට යන බටේ මැෂින් එකේ උඩ ලෙවල් එකට වෙනකන් ඒ කියන්නේ টপ ලෙවල් එකට වෙනකන් බටේ ඉසිනවා ඇසිලා තමයි එලියට යන්නේ ඒ කියන්නේ මේකෙදි පම්ප් කරලා තමයි එලියට දාන්න ඕනේ නැත්තම් මේ මැෂින් එකේ බටේ අර සාමාන්‍ය ෆ්‍රන්ට් මේ টপ ලෝඩින් මැෂින් එක වගේ ග්‍රවුන්ඩ් ලෙවල් එකේම යන්නේ නැහැ ඒ කියන්නේ මැෂින් එකෙන් එලියට දාන කොටස වෙනකොට මැෂින් එකේ මේ එලියට යන බටේ මැෂින් එක මට්ටමට ඉස්සෙන්න ඕන කියලා මම කියන්නේ. ඒ ඉස්සලා තමයි බිම ලෙවල් එකෙන් යන්නේ. මොකද මේ මැෂින් එකේ මේ જાතියේ මෝටරයක් කියන මැෂින් එකේ ස්ටොප් වෑල් එකක් කියන්නේ ඩ්‍රේන් වෝටර් එක ස්ටොප් කරන වෑල් එකක් ඇවිල්ලා නැහැ. ඩ්‍රේන් වෝටර් එක ස්ටොප් කරන වෑල් එකක් ඇවිල්ලා නැහැ. එතකොට drain motor එක stop වෙන්නේ machine level එක මත. ඒ කියන්නේ මේ බටේ දැන් මෙහෙම හිතමුකෝ. දැන් මේ machine එක දැන් මේක machine එක නම් මේකෙන් බටේ ඇවිල්ලා තියෙනවා එළියට. ඇවිල්ලා machine level එකෙන් උඩට ගිහිල්ලා තමයි ආපහු පල්ලෙහාට යන්නේ. යන්නේ එතකොට මේ බටේ වතුර පිරෙන්නේ machine එකේ level එක අනුව තමයි. ඒ කියන්නේ ඔයාලා පල්ලෙහාට මේ බටේ ඇදලා දැම්මොත් එහෙම
මැෂින් එකේ වතුර පිරෙන්නේ නැහැ. නිකම්ම වතුර යනවා. එතකොට මේක මෝටර එකේ ප්‍රශ්නයක් නෙමෙයි. මේ මෝටරේට බැහැ වතුර යන එක නවත්තන්න. මේ මෝටරේට පුළුවන් පම්ප් කරන්න විතරයි. ස්ටොප් කරන්න බැහැ. ස්ටොප් වෙන්නේ මෝටරේ නතර වුණාට පස්සේ පම්ප් වෙන්නේ නැහැ මෝටරෙන්. පම්ප් වෙන්නේ නැති වුණාට පස්සේ මැෂින් ලෙවල් එකෙන් වතුර ඉතුරු වෙනවා. කියන වතුර ඉතුරු වෙනවා කියන්නේ වතුර ඇතුළේ මැෂින් එක ඇතුළේ වතුර නැත්නම් වතුර ඉතුරු වෙන්නේ නැහැ. මැෂින් එක ඇතුළේ වතුර තියෙනකොට පම්ප් එක නතර වුණොත් මැෂින් ලෙවල් එකෙන් සාමාන්‍ය ලෙවල් වෙලා මැෂින් එකේ වතුර ඉතුරු වෙනවා. ඒක තමයි මේකේ ක්‍රමය. කියන්නේ පම්ප් එකක් මේක ස්ටොප් එකක් නැහැ. ඔයාලට පේනවා මෙතනින් ඇතුළට යනවා වගේම මෙතනින් නිකම්ම එළියට එනවා. ඒ කියන්නේ මේක ස්ටොප් කරන්න බෑ මේ මේ මෝටරේට. මේ කියන්නේ වතුර දිගටම යනවා. කියන්නේ වතුර දිගටම යනවා කියන ප්‍රශ්නේ කරද්ද මේ මෝටරේ අදාළ වෙන්නේ නැහැ. මේ මෝටරේ තියෙන්නේ වතුර පම්ප් කරන විතරයි. ස්ටොප් කරන්න බෑ මේ මෝටරේට. ස්ටොප් වෙන්නේ මැෂින් එකේ බටේ ඉස්සිලා තියෙන ලෙවල් එක අනුව. ඒකත් මතක තියාගන්න. අපැහැදිලි නම් අපි පස්සේ අපි ඒ ගැන මැෂින් එක රිපෙයාර් කරනකොට අපි කතා කරමු. දැනට මේ ගැන ඉගෙන ගන්න. මේ මෝටරේ තියෙන්නේ පම්ප් කරන්න විතරයි. වෝටර් මේ ඩ්‍රේන් වෝටර් ස්ටොප් කරන්න මේ මෝටරේට බෑ. මෝටරේ නතර වුණාම තමයි ස්ටොප් වෙන්නේ. ස්ටොප් වෙන්නේ මැෂින් එකේ වතුර ලෙවල් එක අනුව. රයිට්. රයිට්. මම දැන් චෙක් කරා. මම මේ මෝටරේ ගලවන්න ලැස්ති කරලා තියෙන්නේ. මේ මෝටරේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මෙතන ටර්මිනල් ෆියුස් එකක් තියෙනවා. සාමාන්‍ය මේ මෝටර එක එකවරක් පිච්චුනොත් එහෙම මේ ෆියුස් එක අයින් කරලා තව පාරක් පාවිච්චි කරන්න පුළුවන්. ෆියුස් එක අයින් කරලා මේ වයර් දෙකම කපලා එකට එකතු කරලා බලන්න ඕන. ඒ වගේම මෙතන මල්ටිමීටරෙන් බලන ඕන. ඕම්ස් අගයක් පෙන්වන්න ඕන. රයිට්. මම මේකත් ගලවලා පෙන්වන්නම් ඔයාලට. තුනක් ගැලව මෝටරකින් බලන්න මොන විදියට මේ මෝටර කොටස එළියට ගන්න පුළුවන්. ඔලීර ගත්තට පස්සේ ඔයාලට මෙතන ඕරින් එකක් බලා ගන්න පුළුවන්. මෙතන ඉන්පිලර් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන මේකේ කට තියෙනවා. මෙතනින් කට එළියට දාන කට තියෙනවා. මෙතනින් ඇතුළට ගන්න කට තියෙනවා. මෙතනින් ඔයාලට ඩස්ට් එක සුද්ධ කරන්න පුළුවන් වෙන කප් එකක් ගලවන්න තියෙනවා. මේ කොටසේ කිසිම මොනවත්ම ඩිවයිස් එකක් නැහැ. නිකම්ම බට් ලයින් ටික විතරයි තියෙන්නේ. මොකට කොටස අයිති වෙන්නේ මෙන්න මේ කොටසට විතරයි. මේ කොටසේ තමයි මෝටරේ තියෙන්නේ. මේක සාමාන්‍ය මෝටරයක් වගේ කියන්නේ මේ මේ අර ෆ්‍රී කරකෙන්නේ නැහැ. කට්ට කට්ට කරකෙන්නේ. ඔයාලට පේනවා මෙතින් මෙන්න මේ විදිහට කට්ට කට්ට කරකෙන්නේ. මේක ඔයාලා ලෙඩක් කියලා හිතන්න එපා. මේ හැටි මේ මෝටරේ ඇතුලේ පර්මනන්ට් මැග්නට් එකක් තියෙන්නේ. ඒක නිසා තමයි මේ විදිහට කරකෙන්නේ. මෙතින් මේ කට්ට කට්ට තමයි පනින්නේ. ඒ හැටි මේ මෝටරේ ලෙඩක් නෙමෙයි. රයිට් අනං 22230 වෝල්ට් නැවත ලබා දීලා පෙන්නනවා මෝටරේ කරගෙන විදිය. ඔයාලට පේනවා මෝටරේක කරගෙනවා. මේ විදිහට තමයි මෝටරේ කරකෙන්නේ. රයිට්. රයිට්. ඔන්න විදිහට තමයි මෝටරේ කරකෙන්නේ. මම 230 චෙක් කර දියාලා මෝටර් චෙක් කරා. ඒ වගේම මේක මේකින් වතුර ලීක් වෙනවා නම් මේ ඕවරින් එක මාරු කරන්න පුළුවන් ඔයාලට. සමහර අවස්ථාවදී මේ ඉන්පිලර් එක කැඩිලා ගැලවිලා යනවා. ඒ වගේ වෙලාවට ඉන්පිලර් එක ගම් ගාල වගේ අලවලා හදන්නත් පුළුවන්. රයිට්. ඔන්න ඔය විදිහට තමයි මේක තියෙන්නේ. අපි දැන් මේක ෆිට කරන්න හදන්නේ. ඔයාලට මේක ඒ කියන්නේ මේ මෝටර එකේ පැත්ත ඒ කියන්නේ මේ කොටස මෙහෙම හරවලා ඕන පැත්තකට තියන්න පුළුවන්. එකත් මතක් කරනවා. ඒ කියන්නේ ඒ ආපු පැත්තම කියලා එකක් නැහැ. සමහර මැෂින් වලදී වෙනස් පැති වලට මෝටර එකේ මේ මෝටර කොටස හරවලා යවනවා. ඒ විදිහට ඔයාලට වෙන මෝටර කොටස හරවන්න පුළුවන්. මේ මෝටර කොටස විතරක් ඔයාලට මිලදී ගන්නත් පුළුවන්. ඒ කියන්නේ පම්ප් හෙඩ් එක නැතුව මේ පම්ප් හෙඩ් එක නැතුව මෝටරේ විතරක් ඔයාලට ගන්නත් පුළුවන්. මම හිතන්නේ අද ඔයාලා මේ වීඩියෝ එකෙන් ෆ්‍රන්ට් ලෝඩින් වොෂින් මැෂින් වලට විශේෂයෙන්ම එන මේ මෝටර පම්ප් එක ඔයාලට ඉගෙන ගන්න ඇති කියලා හිතනවා. මේ පම්ප් එක වගේම මේ කොටස් සියලුම කොටස් iTEC ඉලෙක්ට්‍රොනික්ස් එකෙන් මිලදී ගන්නත් පුළුවන් කියලාත් මතක් කරනවා. පහළ තියෙන WhatsApp නම්බර එකට WhatsApp message එකක් දාලා නිවසටම ගෙන්න ගන්නත් පුළුවන් courier service එක හරහා. ඒ වගේම මතක් කරනවා මේ මෝටර එක
LG brand එකට අයිති වෙන මෝටරයක්. මේක ඕනම machine එකකට භාවිතා කරන්නත් පුළුවන්. වෙනස්කම් සිද්ධ වෙන්නේ මෙන්න මෙතන mount එක. මේ mount එක ඔයාලගේ body mount එකට set වෙන්න ඕන. Hose එක ආපු පැත්ත මේක බලන්න තියෙන විශේෂයම body mount එක විතරයි. Hose එක ආපු පැත්ත ඔයාලට body mount එක 90 වෙනස් කරගන්න පුළුවන්. ඔයාලගේ නිර්මාණයක් මොකක් හරි කරනවා නම් මේ pump එක ආධාරයෙන් මතක තියාගන්න. Pump එකට මේක waste water වදින pump එකක්. මේ pump එකට විශේෂයෙන්ම pump එකට ඒ කියන්නේ ඔයාලගේ බක අදින වතුර මට්ටමට වඩා ඉහළට යන්න ඕන මේ මේ කියන්නේ මේ drain out එක ඉහළට යන්න ඕන ඉහළට ගිහිල්ලා තමයි පහළට යන්න තියෙන්නේ මොකද මේකේ stop වෙන්නේ නැහැ line එක දීපු ගමන් මෙතනින් වතුර යනවා මෝටරේ වැඩ කරත් නැතත් වතුර යනවා කියන්නේ ඔයාලට control කරගන්න බෑ ඒ line එක ඒක නිසා වතුර level එක ඉස්සෙන්න ඕන මෙතනින් ඒ කියන්නේ එළියට එන වටේ උඩට ඉස්සෙන්න ඕනක් මතක් කරන්න ඕන සුබ දවසක් හැම දිනාටම iTEC electronics සිංහල channel එකත් එක්ක එකතු වෙලා දෙනම බෙදාගත්තට මතක් කරනවා ඔයාලට මේ motor එක ගෙන්න ගන්න පුළුවන් පහල තියෙන WhatsApp number එකට WhatsApp message එකක් දාන්න නිවසේටම ගෙන්න ගන්න පුළුවන් එක ඒ number එකට කතා කරලා සුබ දවසක් හැම දිනාටම